ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායමත් එක්ක තියෙන සීමිත පන්දු වාර තරගාවලියට මේ වෙද්දි ප්‍රධාන වේග පන්දුවවන්න එක්කුණු ජොෆ්රා ආචර් ක්‍රීඩා නොකරන බව තමයි සඳහන් වෙන්නේ. ඒ වගේම ප්‍රබල තුංගිරියව ක්‍රීඩකයා වෙන බෙන් ස්ටොක්ටත් ශ්‍රී ලංකාව එක්ක තරගාවලිය ක්‍රීඩා කරන අවස්ථාව ගොඩක් කලාවට අහිමි වෙන්න ඉඩ තියෙනවා කියලා තමයි ආරංචි වෙන්නේ. ඒ වගේම එංගලන්ත ප්‍රධාන පුහුණුකරුටත් ශ්‍රී ලංකාව එක්ක තරගාවලියේ විවේකයක් ලැබෙනවා කියලා තමයි ආරංචි. ඒ වගේම දැන් වාර්තා වෙන්නේ එංගලන්ත කණ්ඩායමට සෙල්ලම් කරන ප්‍රබල වමත් වේග පන්දුවවන්න එක්ක වෙන ක්‍රිස් ඩොප්ලිටත් ශ්‍රී ලංකාව එක්ක තරගාවලිය අහිමි වෙනවා කියලා. ආබාධ තත්ත්වයක් නිසා තමයි අඩි 6 අඟල් 7ක් වෙන මේ වමත් වේග පන්දුවවන්න ශ්‍රී ලංකා කණ්ඩායම එක්ක තරගාවලියෙන් ඉවත් කරලා තියෙන්නේ. අවසාන වතාවට එංගලන්ත කණ්ඩායම ක්‍රීඩා කළ ඉන්දියා කණ්ඩායම එක්ක තරගාවලියටත් ටොප් ලීග් ක්‍රීඩා කරලා වැඩ පෙන්නපු ක්‍රීඩකෙක්. ඔහුගේ උසස් වේගයත් වගේම පන්දුව දෝලණය කරන හැකියාව නිසා එංගලන්ත තනතිරු වල වැඩ පෙන්වන්න පුළුවන් ටොප් ලීග් එංගලන්ත කණ්ඩායම එක්ක නැතිවීම ඔවුන්ට පාඩුවක් වෙයි කියලා තමයි විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ. 2015 ජාත්‍යන්තර එක්ගින් වරම් ලබා ගන්න මේ ක්‍රීඩකයා ආබාධ තත්ත්වයන් නිසා තමයි කණ්ඩායමේ ස්ථාවර වෙන්න අසමත් වෙලා තියෙන්නේ. මේ වතාවේ ආබාධ තත්ත්වේ නිසා ජූලි මාසයේ අවසන් වෙනකම්ම මේ 27 හැවිරිදි ක්‍රීඩකයාට එංගලන්ත කණ්ඩායම නියෝජනය කරන අවස්ථාව අහිමි වෙනවා කියලා ආරංචි වෙනවා. එහෙම වුණොත් ටොප් ලීඩර් ශ්‍රී ලංකා කණ්ඩායමෙක් වගේම පාකිස්තාන එක්ක තරගාවලියත් අහිමි වෙයි කියලා තමයි වාර්තා වෙන්නේ. මේන් වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.